පසුගියදා කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය වත්කම් කළමනා කරන පනත අනුමත වුණා. ඒක ඉතාමත් වැදගත්. අපි දන්නවා අපේ රටේ රාජ්‍ය ආයතන ගත්තොත් 1600කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ආයතන සතුව දැවැන්ත වත්කම් ප්‍රමාණයක් තියෙනවා. පැත්තකින් ස්ථාවර වත්කම්, ඒ වගේම ජංගම වත්කම්. මේවා පිළිබඳ නිශ්චිත ගණනයක් සොයා බැලීමක්, වත්කම් වලින් නිසි ප්‍රයෝජනය ගැනීමක්, සමහර වත්කම් තියෙනවාද කියලා දන්නේ නැහැ. සමහරව දිරාපත් වෙනවා. ඉතින් මේක දැනට දළ මාත්‍යංශ දෙපාර්තමේන්තුවක් මගින් තමයි මේව සොයා බලාගෙන ලේකණගත කරන්නේ. ඉතින් ඒක හරි අසීරු. ඒකට ගැළපෙන වැඩපිළිවෙලක් මොකද මේවත් නව තාක්ෂණව අනුව ලේකණගත කරන්න අවශ්‍ය. වාහන 91000ක රාශන ප්‍රමාණයක් මේ රාජ්‍ය ආයතන සතුයි. හැබැයි වැදගත්ම දේ ස්ථාවර වත්කම්. රාජ්‍ය ආයතන සතු ඉඩකඩම්, ගොඩනැගිලි, ගෘහ භාණ්ඩ මේ සියල්ල. මෙන්න මේක නිශ්චිත පරිදි අඳුනා ගැනීම රාජ්‍ය ආයතන සතු වත්කම්. ඒ ප්‍රමාණකින් නවතින්නේ නැතුව ලේකණගත කිරීම. ඒ ලේකණ නිශ්චිත කාලයක් තුළ නැවත නැවත යාවත් කාර්යයට කිරීම. අවසාන වශයෙන් මේ රාජ්‍ය දේපළ වලින් උපරිම ප්‍රයෝජනය රජයට ජනතාවට ලබා දීම. මෙන්න මේක තමයි මේ පනත මගින් බලාපොරොත්තු වෙන්නේ.